ඉතින් අප දන්නවා දැන් කාන්තාවන්ට වගේම පිරිමි පාර්ශ්වයටත් රූපලාවන්‍ය පිළිබඳ විවිධ ගැටලු තියෙනවා. එතකොට පිග්මන්ටේෂන් එහෙමත් නැත්නම් මෙලස්මා කියන තත්ත්වයන් පිළිබඳව අද වෙනකොට දැනුවත් අය වගේම නොදැනුවත් අයත් බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් මේ පිග්මන්ටේෂන් මෙලස්මා කියන මේ බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුකාරී තත්ත්වයන් වලින් ඔවුන්ගේ සමාරක්ෂා කරලා දීලා නිකලල් ඒ වගේම තමයි ප්‍රත්‍යක්ෂ විසඳුම් ලබා දෙන නිෂ්පාදනයක් පිළිබඳව අපි හිතුව අද දවසේදී ඔබව දැනුවත් කරන්න ඕනි කියලා. මේ නිෂ්පාදනය පිළිබඳව අද වෙනකොට බොහෝ දෙනෙක් දන්නවා, බොහෝ දෙනෙක් දන්නවා වගේම හොඳ ප්‍රතිඵලයන් ඔවුන් මේ නිෂ්පාදනය හරහා හිමි කරගෙන තිබෙනවා. ඒ නිෂ්පාදනය පිළිබඳව තමයි අද අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඒ තමයි පයිනෝකියා නිෂ්පාදනය. ඉතින් පයිනෝකියා නිෂ්පාදනය පිළිබඳව කතා බහ කරන්න ඔබ ආදරය කරන කෙනෙක්, ඒ වගේම තමයි පයිනෝකියා නිෂ්පාදනය හරහා හොඳ ප්‍රතිඵල ලබා ගත්තු කෙනෙක් තමයි අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ප්‍රවීණ රංගන ශිල්පී රුවන් වික්‍රමසිංහ. ආයිබෝ සුබදැසනක්. ආයිබෝ නැෂා සුබදැසන. ඉතින් ඔන්න සූදානම් ඉන්නවා අද දවසේදී මේ පයිනෝකියා නිෂ්පාදනය පිළිබඳව කතා බහ කරන්න. පයිනෝකියා නිෂ්පාදනය පිළිබඳව කතා බහ කරන්න කලින් මං හිතුවා දැන් ඔබට විද්‍යා උපාධියක් තිබෙන කෙනෙක් බවට පත් වෙනවානේ, රංගන ශිල්පිනියකට එහාගේ ගුරුවරයෙක් බවට පත් වෙනවා. ඒක නිසාවෙන් මා හිතන කාරණයක් තමයි දැන් අද වෙනකොට බොහෝ දෙනෙක් මේ මූණේ තිබෙන දුර්වලතාවයන් පිළිබඳව හඳුනාගෙන නැහැ. මෙලස්මා ඒ වගේම තමයි පිග්මන්ටේෂන් කියන තත්ත්වයන් මොනවාද කියලා, ඒ වගේම තමයි මේ දේවල් කොහොමද ඇති වෙන්නේ කියලාත් අපි සඳහන් කරමු. හොඳ 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 ආරම්භයක් ගත්තා. අපි ගත්තොත් එහෙම කෙනෙක්ගේ මූණේ ඔරිජිනල් තිබිච්ච පාට ටිකක් අඩු වෙගෙන යනවා නම් අපි කියනවා නිකන් යම් කිසි විදියකින් අවපහගන්නේ. මම කියලා ඒක සාමාන්‍ය ස්වභාවික වෙන්න පුළුවන් දෙයක්. يعني සාමාන්‍ය විදියට වෙන්න පුළුවන් දෙයක්. ඒ සරල සාමාන්‍ය අවපහගන්නේම කාලයක් තිස්සේ කාලයක් ඒ මූණට වෙනවා. සහ ඒක හිමින් හිමින් නැති වෙලා යන අවස්ථා වැඩි. හැබැයි කාලයක් තිස්සේ මේ අවපහගන්නේම දිගින් දිගටම සිද්ධවලා මේක කාලයක් තිස්සේ පැවතුනාට පස්සේ අපිට පුළුවන් මූණේ දකින්න සමහර අයගේ පොඩි ටොට් ටොට් වගේ තිත් තිත් වගේ සමහර අයගේ ඒක ටිකක් ඊට වඩා පොඩි ලප වගේ වෙනවා. ඊට පස්සේ මේක ඒ ප්‍රමාණය දැන් තිත නැත්තම් ලපේ ප්‍රමාණය එන්න එන්න වැඩි වෙලා රුපියල් රුපියල් 2100 ඊට පස්සේ ඕක හිමින්සරේ වලාකුලක් වගේ මුණ පුරා පැතිරලා යනවා. මුලින්ම මේක කියන්නේ මුළු සමයේ වැඩියෙන්ම සංවේදී ස්ථානයේ මුණ මුණට අමතර ඇඟේ ඕනම ස්ථානයක මේ අවපැහැගෙන්නෙම ඉන්න පුළුවන්. මේක දීර්ඝ කාලයක් පවතින අවපැහැගෙන්නීමක් වුණාම අපි ඒකට කියන පිග්මන්ටේෂන් එහෙම නැත්තම් මෙලස්මා කියන එක. සමහර අයගේ මේක අවුරුදු 5 6 10 12 ගිය කල තත්ත්වයන් තියෙනවා. එතකොට මෙලස්මා ගොඩක් කල් තියෙන එක. ඉතින් ඒක නිසා අර ඔය දැක්ක රූපරාමවල දකින්න පුළුවන් අවස්ථාව. මේ වගේ තත්ත්වයකට ආවට පස්සේ මේ සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන්න ඇත්තටම අභ්‍යන්තර ප්‍රතිකාරකයක අභ්‍යන්තර පෝෂණයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයක අත්‍යවශ්‍යතාවය තියෙන නිසා තමයි අපි පයිනෝකියා ගැන ඉස්සරහට එල කතා කරන්නේ. පයිනෝකියා වලට පුළුවන් පිග්මන්ටේෂන් මෙලස්මා තත්ත්වය සම්පූර්ණයෙන් නැති කරලා උඩ නැවතත් ඔබේ පරණ කලින් තිබිච්ච ලස්සන හැම අපව අරන් දෙන්න. දැන් අද වෙනකොට මේ අපේ රූප රාමෝසයේ දකින්නට ලැබෙන පිග්මන්ටේෂන් ඒ වගේම තමයි මෙලස්මා තත්ත්වයන් අදුංකට ලංකේ කාන්තාවන්ට කොයිතරම් දුරට බලපාලා තිබෙනවද, ඒ වගේම තමයි වැඩිපුර මේ தත්ත්ව නිසා පීඩා විඳින්නේ කවුද කියලාත් අපි සඳහන් කරමු. ඇත්තටම කාන්තාවන් තමයි පීඩා විඳින්නේ වැඩිපුරම. හැබැයි පුරුෂ පාර්ශ්වයටත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න නැතුවන්නේ. මේ වැඩියෙන්ම හිරිවිලට නිරාවන් වෙන්නේ පිරිමි වුණාට වැඩියෙන්ම පිග්මන්ටේෂන් ප්‍රශ්න මෙලස්මා ප්‍රශ්න කියලා තියෙන ගෑන් කට්ටියට. මොකද ඒගොල්ලන්ගේ වැඩියම රූපලාවන්‍ය සම්බන්ධ වෙනන්දී ලංකාව විතරක් නෙමෙයි ආසියාතික ඒ වගේම ලතින් ඇමරිකානු බොහෝ කාන්තාවන්ට පිග්මන්ටේෂන් තත්ත්වයට මෙලස්මා තත්ත්වයට තියෙන උදව්ව විදියට උපකාරක විදියට එකම විශ්වාසදායි දේ විදියට පයිනෝකියා තමයි ලෝකේ පුරා ප්‍රසිද්ධ. ලෝකයේ අවුරුදු 21ක් පුරාටම පයිනෝකියා නිෂ්පාදනය එක විදියට ප්‍රසිද්ධ වෙලා පාවිච්චි කරනවා. ඒත් මේ පිරිමි සහ කාන්තා කියන දෙපාර්ශ්වයෙන් බලපාන ප්‍රධානම සාධකය තමයි පිග්මන්ටේෂන් වලට හිරුවෙලිය. හිරුවෙලිය අපේ සම නිරාවරණය වෙනකොට හිරුවෙලියෙන් එනා වූ අල්ට්‍රාවයලට් කිරණ වලින් අපේ සම ආරක්ෂා ගන්න තමයි මූලික වශයෙන්ම අපේ හැම මෙලනින් නිෂ්පාදනය සිදු වෙන අපේ චර්මයේ සහ අපචර්මයේ මෙලනින් නිෂ්පාදනය අපි චර්මයේ මෙලනින් නිෂ්පාදනය සිදු වෙන. ඉතින් හිරුවෙලියට අමතරව සාමාන්‍යයෙන් හෝමෝන වෙනස් වීම අපි දන්නවා කාන්තාවන්ගේ හෝමෝන වෙනස් වීම හරිම ඉක්මන් විදිහට සිද්ධ වෙන හෝමෝන වෙනස් වීම ඒ වගේම ජානමය ප්‍රශ්න වර්තමානයේ වෙනකොට බාල ලහබ ප්‍රමිතියක් නැති ක්‍රීම් වර්ග පාවිච්චි නිසාත් පිග්මන්ටේෂන් මෙලනින් කියන ප්‍රශ්නය හරි සුලභ විදියට දැන් ඇති වෙලා තියෙනවා. ඒක නිසා මේ ඔක්කොම හේතු සංගතගත එක බැලුවාම ඒ ක්‍රීම් වර්ග වැඩිම පාවිච්චි කරන තැනින් කාන්තාවන් ඉවත් දන්නේ තියෙන්නේ. ඒ නිසා මේ ඔක්කොම හේතු සංසන්දනය ගැලවීමම වැඩියෙන්ම ওই ප්‍රශ්නේ තියෙන්නේ කාන්තාවන්ට. හැබැයි පුරුෂ පාර්ශ්වයටත් ඒහා සමානම ඔක තියෙන්න පුළුවන්. හරි එහෙනම් ඊළඟ ගැටලු බවටපත් වෙන්නේ දැන් පිග්මන්ටේෂන් ඒ වගේම තමයි මෙලස්මා ඇති වෙන බලපාන හේතු කාරණා මොනවද කියලා සඳහන් කරමු. ඔව් මම අර කලින් කිව්වා වගේ හිරුවෙලිය මූලික වශයෙන් මූලිකම සාධක. හිරුවෙලියට අමතරව අපේ ජානමය ප්‍රශ්න අපේ පරම්පරාවේ අපේ ආච්චිට සීයට මුත්තට මී මුත්තට එහෙම තියවනම් ඔන්න පරම්පරාවේ ප්‍රශ්නයක් විදියට ඔක ඇති වෙන්නත් පුළුවන්. ඊට අමතරව හෝමෝන වෙනස් වීම නිසා ඊටත් අමතරව ඔය අපි කියන විදියට බාල ක්‍රීම් වර්ග පාවිච්චිකම නිසා මේ මොන හේතුවක් නිසාද අපේ චර්මය සහ අපචර්මය කියන්නේ චර්මය නිසා තමයි අපචර්මය
එලියට එන එක චර්මය අපචර්මය කියන අවස්ථාවේ තැන් දෙකෙහි මෙලනින් ගොනු වීම නිසා මෙලනින් ප්‍රමාණය එකලාශ වෙලා මෙලනින් කාලයක් තිස්සේ එකලඟට වෙලා මේක නිකන් ගොඩ වෙලා ගියාට පස්සේ තමයි ඔන්න ඔය ලපයක් විදිහට අපිට මේක මේක එතකොට අපි කරන්න ඕනේ පිග්මන්ටේෂන් අයින් කරන්න නම් මෙලනින් වැඩිපුර තියෙන ටික අයින් කරන්න ඕනේ මෙලනින් සීජස්සියක් අයින් කරන්න ඕනේ කියන එක කිව්වොත් ඒක නිකන් තනි කරම වැරද්දක් මොකද මෙලනින් අයින් කළොත් එහෙම අල්ට්‍රාවයලට් අපේ හැමතෙ කෙලින්ම ඇතුළට එනවා එතකොට අපිට කෙලින්ම වෙන්නේ පිළිකාව තවඩා මෙලනින් හොඳයි. අපහැගෙන්නේ හොඳයි පිළිකාව හදනාට වඩා. ඒක නිසා මෙලනින් ඉවත් කිරීමනේ මම කියන්නේ. මෙලනින් යාමනය කිරීම තමයි පිග්මන්ටේෂන් පයිනෝකේ වලින් සිද්ධ වෙන්නේ. මෙලනින් 100% සමෙන් අයින් කළ දෙන එක කියන්නේ මේ වුණොත් ඒක ප්‍රශ්නයක්. දැන් සමහර ඔය ප්‍රශ්න ඇති කරන සමහර ප්‍රතිකාර වර්ග වලින් කරන එක පාටම සුදු වෙන නිකන් මැජික් එකක් වගේ මේ පාට වෙනස් කරලා දෙනවා. හැබැයි එහෙම වුණාට පස්සේ වෙන්නේ ලොකු ප්‍රශ්නයක්. එහෙම ජීවිත අවදානම් ගන්න එපා. නිෂ්පාදනයක් තෝරා ගන්නදී හරියට හොයලා බලලා නිෂ්පාදන ප්‍රමිතිය ගැන හිතලා බලලා හොයලා බලන්න. ඒක ස්වභාවික නම් බය වෙන දෙයක් නැහැ. දැන් පිග්මන්ටේෂන් වලට වේදාය වේද සත්කාරයන් තිබෙනවා කියලා සඳහන් කිරීමක් කරනවා. මොකද ලේසර් ට්‍රීට්මන්ට් වලට ගිය බොහෝ දෙනෙක් ඉන්නවා. විවිධ නිෂ්පාදනයන් භාවිතා කළ බොහෝ දෙනෙක් ඉන්නවා. සමහර දෙනෙක් මේ දේවල් අත්දැක බලලා ප්‍රතිඵල නැහැ කියලා සඳහන් කරන අවස්ථාවන් තිබුණා. නමුත් බොහෝ වෙලාවට මෙවැනි දේවල් පිළිබඳව කියනකොට කියන්නේ මේ දේවල් වලින් ප්‍රතිඵල තියෙනවා කියලා දැනුවත් කරන අය බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් සාක්ෂි කිසිම දෙයක් දැක බලා ගන්නට හැකියාවක් නැහැ. ඒවට අපි බය නැහැ. අපිට සාමාන්‍ය පයිනකේ සම්බන්ධයෙන් දැන් මම දැනුවත් වෙන්නේ පයිනකේ සම්බන්ධයෙන් මගේ හිතව තියෙන අයන කුමාරි හරහා. එතකොට දැන් පයිනකේ සම්බන්ධයෙන් එළියට බහැලා ගියට පස්සේ සාමාන්‍ය සමාජය තුළ සිවිල් සමාජය තුළ අපි සැරිසරනකොට විවිධ වෘත්තින් හරහා බොහෝ දෙනෙක් ඉස්සරහට එලා කියනවා අනේ ඔයගොල්ලෝත් නිසා අපි දැනුවත් වුණා. හැබැයි දැනුවත්භාවය හොඳින් තියාගෙන අපි මේ සම්බන්ධයෙන් හොයලා බලන නිෂ්පාදනය පාවිච්චි කරලා පයිනකේ නිසා ඒගොල්ලන්ගේ පිග්මන්ටේෂන් ප්‍රශ්නේ ඒගොල්ලන් ගැලවුණා කියලා. ඒත් පයිනකේ ගැන වාක්‍ය වෙන සාක්ෂි නැහැ කියලා. ඒක නිසා මම අපි හැමෝම පුද්ගලික මම හොඳින් මඳුරන හිතවතියක් චමරි මඳුරව පෙරම දැන් මම අපි අදකන් ආවා සුබෝදසනක චමරිව හැම කෙනෙකුටම දැක බලා ගන්න පුළුවන් අය කොහොමද ප්‍රතිඵල ලබා ගත්තේ කියලා අපි කියමු. නමුත් ඊට කලින් අයවත් පෙන්වනවා වගේම ඇගේ පයිනුකයා භාවිතා කරන්න කලින් රූප රාමු පෙළකුත් තියෙන අපිට සූදානම් නම් දැක බලා ගන්න හැකියාවක් තිබෙනවා. චමරි කොහොමද පයිනුකයා නිෂ්පාදනයේ භාවිතා කරන්න කලින් උත් ඒ වගේම තමයි පයිනුකයා නිෂ්පාදනයේ භාවිතා කලින් පසු අයි ප්‍රතිඵල ලබා ගත්තු ආකාරය පිළිබඳවත් ඔන්න මම හිතන්නේ චමරි කලින් ඡායාරූපයක් දෙනවා. චමරි මං මුලින්ම දකින කාලේ චමරි නෙමෙයි ඔය. ඊට මේ හරි මේ මෑත කාලෙකදී ආඩේ පොඩි ප්‍රශ්න වර්ගයක් කියලා. එයාගේ මූණේ පැහැය වෙනස් වෙලා ඔය ඒ කාලේ. එයා කන්නඩ දෙකකුත් දාගෙන මං හිතන්නේ ඒක වහගන්න උත්සාහ ගන්න. හැබැයි ඒ පොඩි අඩුවක් පේන මූණ ඇතුළේ. හැබැයි ඊට පස්සේ මේ හරි ළඟදී චමරි මං ගොඩක් කලින් ඉඳන් දන්නවා. චමරි නර්තන ශිල්පිනියක් විශේෂයෙන්ම Zumba නර්තන ශිල්පිනියක් ඒ වගේම රස්සාවක් කරන කෙනෙක් ප්‍රසිද්ධ ආයතනයක ඒ වගේම නිරූපණ ශිල්පිනියක් මේ ලොකු කාර්යබහුල මේ චරිතයක්. ඒ මේ ඔක්කොම ඇස්සේ හරි මෑතකදී චමරි දකින්න ලැබුණා. මට ඒක ලොකු වෙනසක් දැක්කා. මං නිකන් විහිළුවට අපි යාළුවෝ කතා කරනකොට චමරි අම්ම මොකක් හරි හොරයක් තියෙනවා ලස්සන වෙලා කියලා. ඊට පස්සේ කෝ එක යා කිව්වා මට ඔයාගේ රහසම තමයි මගේත් රහස පයිනෝකියා කියලා. මට හරි සන්තෝෂයි. ඒක මං කිව්වා ඇයි චමරි වා අවස්ථාවක් හමුනොත් ඔයා කැමති ඉස්සරහට කතා කරන්න. යා ඉතින් කිසි නිර්ලෝභී ඉදිරිපත් වුණා හරි කමක් නැහැ. ඉතින් මට අවස්ථාවක් දෙනන්න මම එයලා කියන්න. ඔව් මමත් පයින්ු කියන නිසා තමයි මගේ පිග්මන්ටේෂන් ප්‍රශ්නේ මම ගහගත්තේ කියලා. ඒ නිසා අපි චමරිට ආරාධනා කරා එන්න ඉස්සරහට එයිලා. එයාගේ පයින්ුගේ අධ්‍යක්ෂකම කතා කරන්න කියලා. අර මං අභියෝගයක් ඉදිරිපත් කරලා සාක්ෂි තිබෙනවාද කියන ගැටලුව පිළිබඳව. ඔව් තමයි ඉදිරිපත් කරේ. නමුත් ඒ සාක්ෂි හොඳ අභියෝගයක්. ඒක හොඳ අභියෝගයක්. හොඳ අභියෝගයක්. මොකද ඇයගේ පෙර ඡායාරූපයන් වගේම පසු ඡායාරූපයන් ඔබ දැක්කා. කොහොමද ඇය වෙනස් වෙලා තියෙන්නේ? ඇගේ සුන්දරත්වය කොහොමද තව තවත් වැඩි දියුණු වෙලා තියෙන්නේ කියලා. චමරි සඳහන් කරමුද දැන්. පයින්ුගේ සඳහා තිබෙන හොඳම සාක්ෂියක් බවට මේ සාක්ෂි තවත් ඉන්නවා. නමුත් හොඳම සාක්ෂියක් බවට ඔබ හඳුනා ගන්න හැකියාවක් තිබෙන අසඳහන් කරමුද? පයින්ුගේ නිෂ්පාදනය හරහා ඔබට ලැබුණු ප්‍රතිලාභ ඔව් මං ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දීම ගැන. මොකද මම පයිනෝකියා පාවිච්චි කරලා උසස්ම ප්‍රතිඵලයක් ලබා ගත්ත කෙනෙක්. ඉතින් ඒ අත්දැකීම මම ප්‍රේක්ෂකයින්ටත් කියන්න මට අවස්ථාවක් ලබා දුන්නේ ගැන මං ඇත්තටම සතුටු වෙනවා. මං ගොඩක් මගේ සම පිළිබඳව හිතන කෙනෙක්. ඉතින් මම කාලයක් මට මේ ප්‍රශ්නයක් වෙලා තිබ්බා. මගේ මුහුණේ අහඳුරු පැහැ වෙලා තිබ්බා. ඉතින් ඒක මට ලොකු ප්‍රශ්නයක්. මොකද මං කරන يعني මගේ කාර්යාලය ඒ මම يعني මම සේවය කරන්නේ මං
රිසෙප්ෂනිස්ට් කෙනෙක් විදිහට තමයි මගේ ආයතනයේ මම වැඩ කරන්නේ. ඉතින් මම ඇත්තටම එතෙන්දී මම ඉන්න ඕනේ මගේ රූපේ මට ලස්සනට තියෙන්න ඕනේ. එතකොට මම ඒ ගැන ගොඩක් හිතන්න ඕනේ. ඉතින් ඒ වගේම මම නිරූපණ ශාස්ත්‍රයේ මේ ඉස්සල රුවන් කිව්වා වගේ ඒ දේවල් වලට සම්බන්ධ වෙනවා. ඒ හැම දෙයක්ත් එක්කම මේ මම සමහරවිට කාර්ය බහුල වෙනවා. ඒ අතරදී ඉතින් මම ගොඩක් දේවල් පාවිච්චි කරන්න ගත්තා, ක්‍රීම් ಜಾති ඒකකින්වත් මට ආන්ස එකක් කියන්නේ ටික දවසක් තියෙනවා. ඒ වනාට ලොකු ආන්ස එකක් ගන්න අමාරුයි. ටික දවසක් පාවිච්චි කරනකොට ආයි සැබෑ තත්ත්වයටමපත් වෙනවා. ඒ වනාට පයිනෝකිය කියන්නේ ආරම්භ බලන්න ඇත්තටම විශ්වාසයෙන් මම කියන්නේ හොඳම ප්‍රොඩක්ට් එකක්. මට මම ඒක පාවිච්චි කරපු හින්දා මම දන්නවා. ඉතින් මම ඇත්තටම සතුටින් කියන්නේ මම අද මගේ සම ලස්සනට මම තියාගෙන ඉන්නේ මගේ මුහුණ පැහැපත් වෙලා තියෙන්නේ පයිනකයා හින්දා. ඔව් මෙයා ටිකක් පොඩ්ඩක් අඩුවෙන් කතා කරා. මෙයාට මේ ක්‍රීම් වර්ග පාවිච්චි කරලා කියන්නේ මෙයා මේ අපිට කියපක දෙයක් තමයි. ක්‍රීම් වර්ග පාවිච්චි කරද්දී අර එකපාරටම ප්‍රතිඵලෙ හම්බෙලා හැබැයි ඊට පස්සේ බලද්දී දවස් දෙක තුන යද්දී ඔන්න කසනවා, දැවිල ගන්නවා, මුනේ ප්‍රශ්න. දැන් අපි මම මේ පැනලා ගත්තේ කතාව කියන්නේ මොකද වෙළඳපොලේ තියෙන සමහර ක්‍රීම් වර්ග බොහෝ වෙලා බලන්න රෙටිනෝල් කියලා සංගතකයක් තියෙනවා, හයිඩ්‍රොකිනෝන් කියලා එකක් තියෙනවා, ඇසිලයික් ඇසිඩ් කියලා තියෙනවා. මේ සංගතක තියෙන බාල නිෂ්පාදන මේ වෙළඳපොල තුල තියෙන මේවා ක්ෂණික දවසින් දෙකෙන් ඔබ එක පාටම පෙනුම ආරම්භ දෙනවා, පාට ආරම්භ දෙනවා. හැබැයි හරිම භයානකයි. මොකද ඊට පස්සේ ඔබ ලොකු අනතුරකට ඔබේ සම මේ වට ගන්නවා. ඒ මෙව එකක් වෙන. ඉතින් ඒකට මෙයා වාසනාවට දැනගෙන කසන්න පටන් ගන්නකොට, දෙවිල ගන්නකොට මෙයා නිෂ්පාදනයේ රූපේ සම්බන්ධයෙන් හරි දැනුවත් නිසා, එහෙම නැත්නම් හරි උනන්දුව තියෙන නිසා චමුලිටි අවස්ථාව ලැබුණ එක මගේ නෑ. හැබැයි සමහර කෙනෙක් සාමත් නොදැනුවත්කම නිසා මේක පාවිච්චි කරන්න. ඒ නිසා හරි නිෂ්පාදනය තෝරගන්න. නැත්නම් ප්‍රශ්නෙට වඩා ප්‍රශ්න දෙක තුනක් ඇති කරගෙන තමයි නවතින්නේ. ඉතින් ඔන්න පයිනකයා නිෂ්පාදනය හරහා හොඳ ප්‍රතිඵල ලබා ගත්තු සාක්ෂියක් අද දවසේදී අපේ වැඳරේ ඉන්න ඈත් සමගින් තවත් දේවල් කතා බහ කරන්න. නමුත් ඊට කලින් නේතුව දුරකථන අංකයන් ඔබ දැනුවත් කරන්න ඕනේ කියලා. දුරකථන අංකයන් පිළිබඳව 0114 375 364 34171 හෝ 075 90 11 966 කියන දුරකථන අංකයන් ඔස්සේ ඔබට ලියන්න හැකියාවක් තිබෙනවා. මෙගා ලයිෆ් සයන්ස් පුද්ගලික සමාගම අංක 48 දෙවන මහල පාක්වේ බෙල්බිම පාක් වේදිය කොළඹ 2 කියන ලිපිනයට ලිව්වොත් එහෙම ඔබට හැකියාවක් තිබෙනවා තවත් වැඩි විස්තර දැන කියා ගන්න. ඒ වගේම තමයි රුවන් අපු සඳහන් කිරීමක් කරමුද. දැන් පයිනෝකෑ නිෂ්පාදනයේ වැළ නිෂ්පාදන බොහොමයක්ම තිබෙනවා ප්‍රතිඵල ලබා දෙනවා කියලා. නමුත් ඒ නිෂ්පාදන අතරනිරුත් සුවිශේෂී නිෂ්පාදනයක් බවට පත් වෙන්නේ මේ සුවිශේෂී කරුණු කාරණා බොහොමයක්ම තිබෙන නිසා. බොහොමයක්ම තියෙනවා. අපි ගත්තොත් දැන් ප්‍රධාන වශයෙන් මේකේ සංඝටක පයින් ශාක පොත්තේ සාරය අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම විටමින් සී තියෙනවා, විටමින් ඊ තියෙනවා, ඩී සලීනා කියන ඇල්ගී වර්ගය තියෙනවා. අපි ගත්තොත් එහෙනම් විටමින් C සහ විටමින් E ප්‍රතිඔක්සිකාරක විදියට හොඳයි, දක්ෂයි ඒගොල්ලෝ. හැබැයි මේ පයින් ශාක පොත්තේ සාරය සහ ඩීසලින් නැගින ඇල්ගී වර්ගයත් එක්ක එකතු කරලා මේ පයිනෝකියාවලදී හදන MSCC කියන කම්ප්ලෙක්ස් එක. අපි ගත්තොත් එහෙනම් මෙලස්පස් කින් ක්ලියරින් කම්ප්ලෙක්ෂන් කම්ප්ලෙක්ස් කියන මේ කම්ප්ලෙක්ස් එක තමයි ඇත්තටම මෙලඩින් වැඩිපුර තිබෙනා වූ මෙලනින් ශරීරයෙන් සමෙන් අයින් කිරීමේ කාර්යය කරන්නේ. ඒ තමයි සංඝටකවල තිබෙනා වූ බලය. මේ මං කිව්වේ අර විටමින් C සහ විටමින් E තනිව මේ ක්‍රියාකාරීත්වය කරන්නට වඩා මේ කම්ප්ලෙක්ස් එක වැඩ කරන්න ගත්තාම 50 ගුණයක් කාර්යක්ෂමයි, 50 ගුණයක් වඩා හොඳින් මේ කාර්යය කරනවා. දෙවෙනි එක තමයි මේ MSCC කියන කම්ප්ලෙක්ස් එකට එකතු කරලා තියෙනවා ඇක්ටිසම් කියන තාක්ෂණය. ඒ තාක්ෂණයේ නම තමයි ඇක්ටිසම් කියන එක. ඇක්ටිසම් කියන තාක්ෂණයත් එක්ක MSCC කියන කම්ප්ලෙක්ස් එක අපේ සමට ඇතුල් වෙනකොට අපේ රුධිර වාහිනිය ඔස්සේ ගමන් කරනකොට MSCC කියන කම්ප්ලෙක්ස් එක ඇඟේ එහෙම දුවදුව දඟලන්නේ නැහැ. එයා කෙලින්ම අවශ්‍ය ඉලක්කයට ගිහිල්ලා, මොකද තාක්ෂණය නිසා ඇක්ටිසම් කියන තාක්ෂණය අවශ්‍ය ඉලක්කයට ගිහිල්ලා මෙලනින් ගොනු වෙලා තියෙන වැඩිපුර තියෙන තැන්වලින් මෙලනින් අයින් කරලා එළියට ගන්නවා. එතකොට මේ ඇක්ටිසම් තාක්ෂණයත් එක්ක MSCC කියන කම්ප්ලෙක්ස් එක තියෙන පයිනෝකෑ නිෂ්පාදනය 50 ගුණයක් කාර්යක්ෂමයි සාමාන්‍ය ප්‍රමාණයට වඩා සහ ඍජු කෙලින්ම ගිහිල්ලා අවශ්‍ය ප්‍රතිඵල ආරම්භ දෙනවා. මේ කාරණා දෙකම නිසා පයිනෝකියා සාමාන්‍ය නිෂ්පාදනයකට එහා ගිහිල්ලා හරි සුවිශේෂී බවක් දක්වනවා. තුන්වෙනි කාරණාව තමයි 100%ක්ම ස්වභාවිකයි. ස්වභාවික නිසා පරිවෘත්ති ක්‍රියාවලියත් එක තමයි මේ කාර්යවේ සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ උදේට එකයි රාත්‍රී එකයි විදිහට දවසට දෙකක් ගන්න. එතකොට සාමාන්‍ය පරිවෘත්ති ක්‍රියාවලින් අපේ ඇඟෙන් වැඩිපුර තිබෙනව දේවල් ටික ඔක්කොම බැහැර වෙලා යනවා. ඇඟේ කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට පසු
බලපෑම අපිට ඇති වෙන්නේ නැහැ. පස්සේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ පයින් කියා සම්බන්ධයෙන්. ස්වභාවික නිසා අද රැ වීලා හෙට උදේ නැගිටිනකොට පිග්මන්ටේෂන් නැති වෙලා මෙන්න මං මූණ මේ පැහැපත් වෙලා එඩි වෙලාවෙත් එහෙම මැජික් වෙන්නේ නැහැ. ඒකට සාමාන්‍ය කාලයක් ගත වෙනවා. එතකොට මේ සාමාන්‍ය කාලය ගත වුණාට පස්සේ අපි කියනවා දල වශයෙන් සති 8ක් 12ක් වගේ යද්දි මූලිකම සාමාන්‍ය කෙනෙක්ගේ පිග්මන්ටේෂන් ප්‍රශ්න නම් 100%ක් මගේ මගේ හැර ගන්න පුළුවන්. කල්පවතින ප්‍රශ්නයක් වගේ නම් මාස 6ක් 7ක් 8ක් සමහරවිට අවුරුද්දක් විතර ගත වෙයි. ගොඩාක් කලින් නම් මේ ප්‍රශ්න තිබ්බනම් ඒක අයින් කරගන්න එක ටිකක් කාලයක් ගත වෙනවා. මොකද ස්වභාවික නිසා. ඒ ස්වභාවිකත්වයට ඉඩ දීලා තමයි පයින්කෑ නිෂ්පාදනය වැඩ කරන්නේ. ඒක නිසා ඔබට පසු ප්‍රශ්න නැතුව සාමාන්‍ය විදිහට ඔබේ සාමාන්‍ය ජීවිතයත් එක්කම ප්‍රශ්න ගැටළු විසඳ ගන්න පයින්කෑවලින් උදව්ව ලැබෙනවා. හිරු එළිය නිසා සමේ ඇතිවන අඳුරු ලප සහ අවපෑ ගැන්වීම් සහ මුලින් දුරු කරනට පයිනෝකියා. පයිනෝකියා ප්‍රංශයේ ස්පින් කන්ට්‍රෝල් ආයතනය අනුමත ප්‍රථම සහ එකම ගිලින ප්‍රතිකාරකයයි. එය සමේ අඳුරු ලප මූලාරම්භයටම ගොස් ක්‍රියා කර සමේ අවපෑ ගැන්වීම් නැවත ඇතිවීමද වළකයි. පයිනෝකියා නිකලල් සමකට නොඅරදින සත්කාරය. ජමරි දැන් පයිනෝකියා හරහා සාර්ථක ප්‍රතිඵල ලබාගත් කෙනෙක් බවට ඔබ පත් වෙනවා. දැන් බොහෝ දිනක් ඉන්නවා මෙවැනි පිග්මන්ටේෂන් මෙලස්මා වැනි තත්ත්වයන් වලින් පීඩා විඳින ඔවුන් කැමති ඇති දැන කියා ගන්න. ඔබ කොතරම් කාලයක් මේ පයිනෝකියා නිෂ්පාදනයේ භාවිතා කළාද කියලා අපි ඔබේ අත්දැකීම් පිළිබඳව සඳහන් කරමු. ඔව් මම දැන් පයිනෝකියා පාවිච්චි කරන්න පටන් අරන් මාස 8ක් වගේ කාලයක් වෙනවා. ඉතින් මමත් ඇත්තටම ඉස්සෙල්ලා චුට්ටක් බය වුණා මේ ගැන මම පාවිච්චි කරනවද නැද්ද එහෙම කියලා. දැන් බලාගෙන ඉන්න අයටත් හිතෙන ඇති එකපාරටම මේ දේවල් කියනකොට මේක පාවිච්චි කරන්න පුළුවන්ද මේ බැරිද එහෙම කියලා. ඉතින් එහෙම ප්‍රශ්න එනවා. ඉතින් මටත් ඒ ප්‍රශ්නේ ආවා. ඉතින් මං ඒක චුට්ටක් බලලා ඉන්නකොට තමයි මට රුවන් ප්‍රෝග්‍රෑම් එක කරනවා මම දැක්කා මේ පිළිබඳව. මොකද මට පිග්මන්ටේෂන් ප්‍රශ්නේ තමයි ගොඩක්ම තිබ්බේ. ඉතින් ඒකට හොඳම සාක්ෂියක් කියලා ඉතින් මට හිතුණා මේක ආරම් බලන්න ඕනේ කියලා. මම පොඩ්ඩක් කල්පනා කරලා බලලා මම මේ ගැන හොයලා බැලුවා, ප්‍රෝග්‍රෑම්ස් බැලුවා, මේ ගැන තව වෙබ්සයිට් එකේ බැලුවා. ඒ බලලා තමයි මම මේකට යොමු වුණේ. ඉතින් මට මාසයක් දෙකක් තුනක් යනකොට මගේ මොහොනේ ප්‍රතිඵල සාර්ථක තත්ත්වයක යම්කිසි සාර්ථක තත්ත්වයක තිබ්බා. ඉතින් මට ගොඩක් සතුටු හිතුණා. මට ඒ හින්දා පොඩි විශ්වාසයක් ආවා. ඉතින් මගේ සමහර යාළුවොත් ටික දවසක් මම පාවිච්චි කරලා බලනකොට මගේ වෙනසක් සමහර අය දැක්කා. ඉතින් මට ඒක ලොකු විශ්වාසයක් තිබ්බයි හින්ද තමයි මම මේක දිගටම පාවිච්චි කරන්න පුරුදු වුණේ. දැන් අවුරුද්දකට කිට් වෙනවා නම් මාස 8ක් වගේ කාලයක් තමයි මම පාවිච්චි කරන්න පටන් අරන්. ඉතින් හොඳ ප්‍රතිඵල තියෙනවා. මට ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම තමයි රුවන්ව සඳහන් කිරීමක් කරමුද. දැන් පයිනෝකියා පමණක්ම භාවිතා කිරීම හරහා දැන් අපි තුමු පිග්මන්ටේෂන් වත් එමත් නැත්නම් මෙලස්මා තත්ත්වයක් නැත්නම් කෙනෙකුට පයිනෝකියා නිෂ්පාදනයේ භාවිතා කරන්න හැකියාවක් තිබුණාද, ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් දේ හරහා? ඒ වගේම තමයි වයස් කාණ්ඩයක් ඒ සඳහා තිබුණාද කියලා. ඔව් අපි ගත්තොත් එහෙනම් අපි ඍජුවම පාසල් ළමුන්ට අපි කියනවා අධ්‍යාපනය සම්බන්ධයෙන් තමයි ඔයගොල්ලන්ගේ අවධානය යොමු වෙන්නේ. රූපය ද්විතීයිකයි ඉස්සලම අධ්‍යාපනය කරන නිසා පාසල් ළමුන්ට අපි ඉවරයි. ෆයිනල් කෑ නිෂ්පාදනය සම්බන්ධයෙන් කතා කරන්න අදාළ නැහැ ඉස්කෝලේ යන ළමයි ටික. පාසල් නොයන නැත්නම් අධ්‍යාපන කටයුතු වලින් ඉස්කෝලේ පාසල් වැස පහු කරලා තියෙන සාමාන්‍ය රූපය ගැන උනන්දු ඕනම කෙනෙකුට ෆයිනල් කෑ නිෂ්පාදනය පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ කිසි පසු ප්‍රශ්න නැති නිසා පිග්මන්ටේෂන් තිබුණා හෝ නැතා හෝ ෆයිනල් කෑ නිෂ්පාදනය පාවිච්චි කරන්න පුළුවන්. පිග්මන්ටේෂන් තිබෙනවා නම් අනිවාර්යයෙන්ම ෆයිනල් කෑ නිෂ්පාදනය පාවිච්චි කරොත් ඔබට හොඳ ප්‍රතිඵල සාමාන්‍ය කාලයක් ඇතුළත හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය පිග්මන්ටේෂන් ප්‍රශ්නේ උග්‍ර විදියට මතුවෙන්නේ අවුරුදු 30 විතර ගත උනාට පස්සේ. හැබැයි එතකොට ඒ කාලෙ වෙනද කලින් අපේ හැම හිමින් ප්‍රශ්නයට අවශ්‍ය කරනව පසුබිම හදා ගන්නවා. වයස 30 වගේ පවුනාට පස්සේ තමයි මේක ප්‍රතිඵල එළියට දකින්න ලැබෙන්නේ. ඒක නිකන් අදර එකතු වෙලා මෙලඩින් එකතු වෙලා හෙට උදේ පිග්මන්ටේෂන් දෙනවා නෙමෙයි. මේක දීර්ඝ කාලීනව සිද්ධවෙනව ක්‍රියාවලියක්. ඒක නිසා මේ පිග්මන්ටේෂන් ප්‍රශ්න අනාගතයේදී ඔබට එන ප්‍රශ්න මගේ අර ගන්නත් පයිනෝකියා නිෂ්පාදනය ඔබට දැම්ම පාවිච්චි කරන්න පටන් ගන්න පුළුවන්. පයිනෝකියා නිෂ්පාදනය එහෙම නැත්නම් පයිනෝකියා කැප්සූල්ස් උදේට එකයි රෑට එකයි තමයි පාවිච්චි කරන්න ඕනේ. අපි ගත්තොත් එහෙම පිග්මන්ටේෂන් ප්‍රශ්න පිග්මන්ටේෂන් කියන තත්ත්වෙත් තත්ත්ව තුනකට එන්න පුළුවන්. ඒක තියෙනවා එපිඩර්මල්, ඩර්මල් සහ මික්ස් කියන එක. ඩර්මල් සහ මික්ස් කියන එක කියන්නේ ශරීර අභ්‍යන්තරයේ චර්මයේ එක තමයි මේක වෙන්නේ. චර්මයේත් එක තියෙන නිසා හරි අමාරුයි වැඩි අයින් කරගන්න. චර්මයේ කියන්නේ යට සම. ඒතකොට මේක අයින් කරගන්න අමාරු නිසා ආරම්භයේදී පිග්මන්ටේෂන් තත්ත්වයේ දරුණුවට තියෙන කෙනෙක් උදේට දෙකයි, රෑට දෙකයි පාවිච්චි කරන්න කම නැහැ. හැබැයි ඒක දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න ඕනේ. ඒක සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. පිග්මන්ටේෂන් නැති කෙනෙකුට ආහපු ප්‍රශ්න පිග්මන්ටේෂන් නැති කෙනෙකුට දැන් මම දන්න සමහර මගේ යාළුවෝ ඉන්න ඒගොල්ලෝ දැන් තෑගි වල දින්නේ පයිනෝකියා. එතකොට සමහර වෙලාවට භාර්යාව රූපය සම්බන්ධයෙන් උනන්දු වෙයි. එතකොට එයා කැමති එයාගේ ස්වාමි පුරුෂයාත් පෙනුම
තියාගෙන ඉන්නවා නම් ඒතර විශේෂයෙන්ම පිටිම අපිට සලූන් වලට ගිහිල්ලා එහෙම නැත්නම් වෙන වෙන රූපලාවන් ප්‍රතිකාර කරගන්න ගෙදරදී හෝ එළියේදී කරගන්න ටිකක් ලැජ්ජයි අපි ඒකට පස්සපස්සේ නේද. ඒතකොට පිටිම අපිට විශේෂයෙන් පයින්ුගේ වැදගත් වෙන්නේ ඇයි කාටවත් පෙන්නේ අපි කැප්සූල් එක ගිල්න වතුර ටිකක් පුන අපේ බඩිය අපේ ඇඩිටික් කරගෙන යන. ඒක නිසා පයින්ු කියන නිෂ්පාදනයෙන් දැන් ස්ත්‍රී පුරුෂ බෙහෙදකින් තොරව නිෂ්පාදන එක වගේ පාවිච්චි කරන ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා. යාළු යාළු හොමාරු කරගන්නවා. එතකොට යාළු දැන් තෑගි විදියට දෙන්න පටන් ගන්න තියෙනවා. ස්වාම පුරුෂයාට භාර්යාව තෑගි විදියට දෙනවා. භාර්යාව පාවිච්චි කරන එක මම ස්වාම පුරුෂයාට මේක පාවිච්චි කරන්න දෙන්නේ. ඒක නිසා පිග්මන්ටේෂන් තියෙන අය කොහොමත් පයින්ු කියන නිෂ්පාදනය පාවිච්චි කරොත් හොඳයි. පිග්මන්ටේෂන් නැති අයටත් පයින්ු කියන නිෂ්පාදනය පාවිච්චි කරන්න කියලා වැරදක් වෙන්නේ නැහැ. වැඩේ තියෙන්නේ වෙළඳ පොලේ දැන් මේ පයින්ු කියා සංගම් ඇතිලා තියෙන නිසා පයින්ු කියා මේ කමියුනිටිස් ඇතිලා තියෙන නිසා වෙළඳ පොලේ පයින්ු කියන නිෂ්පාදනය ඉක්මනටම එන එන තොග ටික ඉක්මනින්ම අයින් වෙන තත්ත්වයක් උදායලා තියෙනවා. එතකොට සමහරවිට අපිටත් Facebook එකෙන් එහෙම නැත්නම් අපේ Twitter එකට එහෙම මෙහෙම ඔන්න අපිට බණින්න දෙනවා රුවන් මෙහෙම එකක් නැහැ නේ මොකද කරන්නේ අනම්මනයි කියලා. ඔන්න අපිටත් එතකොට පොඩ්ඩක් එහෙම මෙහෙම ඔන්න තොරතුරු දැනගන්න ලැබෙන වෙළඳ පොලේ පයින්ු කියන නිෂ්පාදනය සීග්‍රයෙන් අලෙවෙන එක. ඒ නිසා ඔබ හිත හිත කල්බල බල ඉන්නවා නම් එහෙම ඉන්නේ නැතුව පුළුවන් තරම් ඉක්මන නිෂ්පාදනය පාවිච්චි කරන්න. එතකොට පිග්මන්ටේෂන් තත්ත්වයෙන් ඔබට මගේ අරගෙන හිනා වෙලා චමරි වගේ කටපුරා හිනා වෙගෙන ඉන්න පුළුවන්. එදින මම ඔබට සඳහන් කරන්න පරිවිස්තර දැනගත හැකි දුරකථන අංකයන් 0114 365 364 0177 34 71 හෝ 0775 911 966 ලියන්න හැකියාවක් තිබෙනවා මෙගා ලයිෆ් සයන්ස් පුද්ගලික සමාගම නොම්බර 48 දෙවන මහල පාක්වේ ගොඩනැගිල්ල පාක්වේදිය කොළඹ 2 කියන ලිපිණයට. චමරි අපේ තාමත් කෙටියෙන් සඳහන් කිරීමක් කරමු. දැන් ඔබේ සමයේ පිග්මන්ටේෂන් තත්ත්වය නැති කරලා සුන්දර පැහැපත් නිකල සමක් ඔබට පයිනුකිය හරහා ලබා දුන්නා. බලාගෙන ඉන්න අයට ඔබ කොහොමද සුරක්ෂිත නිෂ්පාදනයක් විශ්වාසවන්ත නිෂ්පාදනයක් විදිහට පයිනුකිය නිෂ්පාදනය නිර්දේශ කරන්නේ සහ උන්ව දැනුවත් කරන්නේ? ඔව් ඇත්තටම මේ පයිනුකිය පිළිබඳ කිසිම සැකයක් නැහැ. මොකද මම පාවිච්චි කරේ හින්දා මම අද ආවේ මෙතනට කතා කරන්න. ඉතින් මගේ අත්දැකීම මම බෙදා හදාගත්තේ ඒකයි. මොකද මම විශ්වාසයෙන් යුතුව මගේ ප්‍රතිඵල ගොඩක් හොඳ වුණා. මගේ මූණේ අවපහැගෙන වෙලා තිබ්බ තත්ත්වයේ මුලිමණින් වගේ ගොඩක් 90% වගේ මට මේ හොඳ ප්‍රතිඵලයක් ලැබුණා. ඉතින් මේ මාස 8ට ඉතින් මං විශ්වාසයෙන් යුතුව මේ මලනායට කියන්නේ විශ්වාසයෙන් යුතුව මේක කිසිම අතුරුආබාධයක් වෙන්නේ නැහැ. මේ මම මෙච්චර කාලයක් ගත්තා මට කිසිම අතුරුආබාධයක් උනේ නැහැ. ඒ හින්දා ඉතින් මම විශ්වාසයෙන් කියන්නේ මේ පාවිච්චි කරලා බලන්න. මමත් ඉස්සෙල්ලා බය වුණා. එනට බය වෙන්න එපා. මේක හොඳ පයින්ුකියා කියන්නේ හොඳ කැප්සූල් එකක්. ඉතින් අරගෙන බලන්න. බලලා ප්‍රතිඵල අරගෙන මේ අද මං ආවා වගේ ඇවිල්ලා මෙතනට ඇවිල්ලා තමන්ගේ අත්දැකීම් බෙදා හදාගන්න පුළුවන් වෙයි. ඒ හින්දා මටත් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මං ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔන්න පයින්ුකිය නිෂ්පාදනය පිළිබඳව අද දවසේදී අපි බොහෝ දේවල් වලින් ඔබව දැනුවත් කරා. ඉතින් මේ පිළිබඳව දැනුවත් කරන් අපිත් එක්ක එකතුනාට රුවන් ඔබට චමරි ඔබට දෙහිම ස්තුතිවන්ත වෙනවා. බොහෝ ස්තුතියි. ඉතින් අපේ මේ සූදානම කෙටි විරාමයක් ලබාගෙන නැවතත් එකතු වෙන්න.